බුදුදෙවිත් මේ පාරෙන් හින්දා හරියට යන්න එන්න පාරක් නැතිකම ගැන අතිශයින් කඩගාටුකින් ඉන්න බව පේනවා. හමන කෙනෙක් වහන්නේ අනේ මේ පාර හදලා දෙන්න කියලා. මට වෙලාවට හිතෙනවා මං කොහොමද බොරුවක් කියන්නේ කියලා. බොරුවක් කියන්නේ හිතාදාගන්නවත් බෑ මේකට. මොකද තමන්නාසලා මම මේ ටික මතක තියාගන්න. මේ පාර හදන්න නම් තමන්නාසලා ඡන්ද දීලා මේ මුළු රටේ සියලු දෙනාම ඡන්ද දීලා මාව මහා මාර්ග ඇමතිවරිය කරන්න. එතකොට මං සත්තයි දෙයියන් පල්ලා ඕන විදිහට දිනුනා මේ පාර නෙමෙයි මුළු රටේම පාර හදනවා. එහෙනම් රණින්නල දෙන්නේ සමාජ සේවා ඇමතිකම නෙවෙයි තමුන්නාසලම දෙන්නේ කියන පාරවල් හදන්න හැබැයි මම කොරස් ගන්නෑ. ෂුවර් එකක් තියාගන්න පුළුවන් මං ගැන. හම්බෙන සේරම සල්ලි දාලා කොහොම හරි මේ පාරවල් සේරම හදලා දෙන්න පුළුවන්. ඉතින් තමුන්නාසලාගේ තීරණයකේ රහස මට හම්බලා තියෙන මේ වාසනාවන්ත අංක හතර ඒ හතරට තමුන්නාසලාගේ මනාපේ දීලා තමුන්නාසලාගේ පාර හදාගන්න ඕන නම් විශ්වාසයෙන්ම කියන්න පුළුවන් මාව නම් විශ්වාස කරන්න මම නම් හදලා දෙනවා. හැබැයි මා මහා මාර්ගය ඇමති කරන්න ජනාධිපතිතුමාට කියන්නේ අඩුගානේ මහා මාර්ග ඇමතිගේ දෙවැනි ඇමතියවත් කරොත් උපකෝපිතකින්වත් ගානක් අරගෙන කොහොමයි තමුන්නාසලාගේ පාර හදලා දෙන්නේ. මම නිකම්ම මන්ත්‍රී නෑ බොරු කියන්න බෑ පාර හදන්න අමාරුයි. පේරටේ කිසිම මන්ත්‍රීකෙකුට තනියම එක් කරන්න බෑ. සාමාන්‍ය ජනතා පුළා කරගෙන පටබල් බොරු කියන්නත් මට බෑ. අවංක ඇත්ත මේක. හැබැයි අපිට කරන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා. තමුන්නාසලාගේ මේ පාර නැති එකෙන් මට ගිහිල්ලා පාර්ලිමේන්තුව කතා කරන්න පුළුවන්. තමුන්නාසලාගේ තියෙන අනිත් ප්‍රශ්න කරකට ගිහිල්ලා පාර්ලිමේන්තුව කතා කරන්න පුළුවන්. වෙනත් ඇමතිවරයෙක් විසින් ඒවට ප්‍රතිපාදක ලබාගෙන ඒවට කටයුතු කරන්න නැත්නම් මට පුළුවන් තමුන්නාසලාගේ පැත්තේ ඉන්න තමුන්නාසලා වෙනුවෙන් කතා කරන්නට. අන්න ඒක කරන්න මාරයවන්න. ඔය පණිවිඩය හරියට දෙන්න බැරුව ලත වෙනවා නම් මට පුළුවන් තමුන්නාසලා වෙනුවෙන් කතා කරන්න. මට ඉල්ලන්න පුළුවන් අනිත් අයගෙන් කරුණාකරලා මේ මිනිසුන්ට පාර හදලා දෙන්න.